අද දින ප්‍රධාන පෙළේ ප්‍රවෘත්ති පත්‍රවල ඒ වගේම ඊයේ රාත්‍රියේ නොයෙකුත් විද්‍යුත් මාධ්‍යවල ප්‍රවෘත්තියක් පළ වෙලා තිබුණා. අපි රජයේ තනතුරු දරන කැබිනට් අමාත්‍යවරු 4 දෙනෙක්, ඒ වගේම රාජ්‍ය අමාත්‍යවරු 4 දෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ගිය සඳුදා ඉල්ලාසීම් පිළිබඳව කරපු ඒ ප්‍රකාශය හේතු කොටගෙන ඒ නිල වශයෙන් ජනාධිපතිතුමාට දන්වා නොතීම පිළිබඳව පත්‍රවල පළවෙලා තිබෙනවා. ඒ පිළිබඳවත් ඒ වගේම ත්‍රෛනිකායක සංඝ සභාවෙන් අප වෙත ඉල්ලීමක් ප්‍රකාශනයක් පළවෙලා තිබෙනවා පත්‍රවල. ඉතින් ඒ පිළිබඳවත් යම් පැහැදිලි කිරීමක් ඒ වගේම ප්‍රතිචාරයක් දක්වීමට මේ අවස්ථාව උපයෝගී කරගන්නවා. අත වශයෙන්ම අපි රජයේ නිලතල දරන අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු ගිය සඳුදා ඇතිවෙච්ච ඉතාම භයානක තත්ත්වය මත අපි සාමූහිකව එකතුව සාකච්ඡා කරලා ඒ සාකච්ඡාවෙන් පසුව අපි අග්‍රාමාත්‍ය ප්‍රමුඛ අපේ අමාත්‍ය මණ්ඩල සගයන් ජ්‍යෙෂ්ඨයෝ කීප දෙනෙක් සමගත් මේ අවස්ථාවේදී අපි ගත යුතු මේ තීරණය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කරා. ඒ පිළිබඳව අපේ චේතනාව හරි හැටියට පැහැදිලි කරා. අපේ අමාත්‍ය මණ්ඩල සගයන් කීප දෙනෙක් ඒ වගේම අග්‍රාමාත්‍යතුමා ඇතුළුව මේ පිළිබඳව ඊට පරිබාහිරව ඇතිවිය හැකි පළවිකා විපාක පිළිබඳවත් අපේ අවධානය අපිට යොමු කළා. ඉතින් ඒ හැම දෙයක්ම අපි සලකා බලා විශේෂයෙන්ම එදා සඳුදා අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුලේ රතන ස්වාමින් වහන්සේ ගෙන ගිය ඒ මාරාන්තික උපවාසයත් එක්ක ගලගොඩොත්තේ ඥානසාර ස්වාමින් වහන්සේත් ඒ අවදී කරපු ප්‍රකාශයක් හේතු කොටගෙන විශාල ලෙස වෛරී ස්වභාවයෙන් යම් යම් ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවීමේ ප්‍රවණතාවයක් ඇති වෙලා ඒ තුළ ඇතිවෙච්ච ඒ බියකරු තත්ත්වය රට පුරාම මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ ඉතාම අවධානම් සහිත වාතාවරණයක් උඩ තමයි අපට මේ පිළිබඳව අපේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අපි ගත යුතු පියවර පිළිබඳවත් අපි දීර්ඝ ලෙස සාකච්ඡා කරලා ඉන් පසුව තමයි අපි මේ ඉල්ලීම අග්‍රාමාත්‍යතුමාටත් ඒ වගේම අපේ අමාත්‍ය මණ්ඩල සගයන්ටත් ඉදිරිපත් කළේ. ඉතින් ඒ උඩ අපි එදා ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් පසුව අපි සාමූහිකව අපි නම දෙනාම එකතු වෙලා එක ලියුමකින් අපේ ඉල්ලාස්වීම අපේ අග්‍රාමාත්‍යතුමාට අපි බාර දුන්නත් ඉන් පසුව තමයි අපට අග්‍රාමාත්‍යතුමා දැනුම් දුන්නේ මීළඟ දවසේ අපට ව්‍යවස්ථාවට ප්‍රකාරව අපි තනි තනියෙන් ඒ ලියුම් ජනාධිපතිතුමාට යොමු කළ යුතුයි කියලා. ඉතින් ඒ වෙනකොට අපේ රමසාන් මේ අපේ උත්සවය මීළඟ දවසේ යෙදුණු තිබෙන බවෙන් අපේ මන්ත්‍රීවරුන් අමාත්‍යවරුන් තම තමන්ගේ ගමන්වලට ගම්වලට ගිහිල්ලා ඒ අවස්ථාවේදී අපට ඒ නිල වශයෙන් දැනුම් දීමේ යම් ප්‍රමාද දෝෂයක් ඇති වෙලා තිබෙනවා. නමුත් අපි අපේ නිලතලවරින් ගිය සඳුදා පටන් ඉවත් වෙලා සිටිනවායි කියන එක මම අපේ අමාත්‍යවරුන්ගේ ඒ එතුමන්ලත් එක්කත් සාකච්ඡා කළා. අපි අද දින මේ ප්‍රකාශය කරනවා. ඉතින් ඒකේ කිසි සැකයක් නැහැ. නමුත් ඒ වගේම තව දෙයක් අපි කියා සිටිය යුතු විශේෂයෙන්ම ත්‍රෛනිකායක සංඝ සභාව අතිපූජනීය නායක ස්වාමින් වහන්සේලාගේ අනුමැතිය ඇතිව අපට ඉල්ලීමක් කළ තිබෙනවා. ඒ ඉල්ලීම පිළිබඳව අපේ ගෞරවපූර්වකව උන්වහන්සේලාට මේ මුස්ලිම් ජනතාව පිළිබඳව ඇතිවලා තියෙන මේ තත්ත්වයක් අවබෝධ කරගෙන අපි සාමූහිකව සාකච්ඡා කළ ඒ පිළිබඳව යම් ප්‍රතිචාරයක් දැක්වීම සඳහා අපි නායක ස්වාමීන් වහන්සේලා මහානායක ස්වාමීන් වහන්සේලා බැහැදක ඒ පිළිබඳව අපේ කණ්ඩායමක් පැහැදිලි කිරීමක් කරන්නට අපි අදහස් කරනවා කථානායකතුමනි. විශේෂයෙන්ම අපි තේරුම් ගන්න හැටියට අපි යම් දුරකට උන්වහන්සේලාට අපේ ස්තුතිය පුද කළ යුතුයි. විශේෂයෙන්ම ව්‍යංගයෙන් වක්‍රාකාරයෙන් අපි තේරුම් ගන්නා හැටියට සියලුම අන්තවාදීන්ට ඒ තුළ පහරක් තියෙනවායි කියන එක අපිට පෙනී යනවා. ඒ පිළිබඳව අපි සතුටු වෙනවා. කිසි විටක මේ රටේ මුළු මහත් ජාතියටත් රටටත් එවැගේම රටේ සංහිඳියාවටත් සාමයටත් කිසි විටක අගතියක් වෙනසේ අපේ තීරණය නොවේවායි කියලා අපිත් ප්‍රාර්ථනා කරනවා. එබැවින් ඒ සඳහා වූ හමුවක් උන්වහන්සේලා සමග අපි ඇති කරගන්නට එන දවස් කීපයක් තුළ
අපි කරනු අය කෙනෙකත් මම අවධාරණය කරන කතානායකතුමනි. එබැවින් මේ ප්‍රකාශය කිරීමට මට ඉඩ ලබාදීමත් එක්ක තවත් කොටසක් පිළිබඳවත් මං කියා සිටිය යුතුයි. විශේෂයෙන්ම අපේ අමාත්‍යවරයෙකුට විරුද්ධවත්. ඒ වගේම ඉල්ලා අස්වුණු ආණ්ඩුකාරවරුන් දෙදෙනට විරුද්ධවත්. තියෙන චෝදනා පිළිබඳවත් අපේ අවධානය යොමු වෙලා තිබුණා. ඒ පිළිබඳව දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කරලා තිබෙනවා. යම් චෝදනා තිබෙනවා නම් ඒ චෝදනා පිළිබඳව එන 12 වෙනිදාට පෙර දැනුම් දෙන්ටයි කියලා. ඉතින් අත්ත වශයෙන්ම අපේ ඉල්ලීම වූයේ මේ පිළිබඳව කඩිනමින් විභාගයක් පවත්වලා ඒ තීරණය කඩිනමින් ලබා දිය යුතුයි කියලා. විශේෂයෙන් මේකට හේතුපාදක වෙන්නේ වෙන මොකුත් නෙවෙයි. මේ අමාත්‍යවරු නැත්තම් ආණ්ඩුකාරවරුට තිබෙන චෝදනා හරහා ඒ චෝදනාව සංකේතාත්මක ඉලක්කයක් කරගෙන මුළුමහත් මුස්ලිම් ජාතියටම විශාල පරිහානියකට විශාල ප්‍රචණ්ඩත්වයකට මුහුණ දීමේ අවදානම් තත්වයක් රට තුල තියෙනවා කියන එක පිළිබඳව අපි කවුරුත් මේ සභාවේ අවධානය යොමු කළ යුතුව තිබෙනවා. ඒ වගේම අපි ස්තුතිවන්ත වෙනවා අතිපූජනීය නායක ස්වාමින් මහානායක ස්වාමින් වහන්සේලා, ඒ වගේම ත්‍රිනිකායික සංඝ සභාව මේ පිළිබඳව ඒ අවධානය යොමු කළ තියෙන එක පිළිබඳවත් උන්වහන්සේලාගේ ඒ චේතනාව අපට ඉතාම පැහැදිලිව පේන බැවින් අපි උන්වහන්සේලාට නැවත වාරයක් අපි ස්තුතිය පුද කරමින් අපේ මේ ස්ථාවරය පිළිබඳව පැහැදිලි කිරීමක් අපි උන්වහන්සේලාට නොබෝ දිනකින් ලබා දෙනවා කියන එකත් මම අවධානය යොමු කළ සිටිනවා.